දිවියකට මඟ කියන සිත සුව පිණිස සුබ සන්ධ්‍යාවක්. අදත් අපි ඔබව මුණගැහෙන්නේ සෙත සුව පිණිස තුළින් FM 88.8 සහ 88.6. මේ පැය තුළ කතාබහ කරන බොහෝ දේවල් ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට ඉතාමත් වැදගත් වෙනවා කියලා ඔබ දන්නවා. ඉතින් ඒ නිසා අපි හැමදාමත් ඔබට ආරාධනා කරනවා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට දැනුවත් වෙන්නට ඕනි කාරණා පිළිබඳව කතාබහ කරන්නටයි අපි සිත සුව පිණිස තුලින් මේ උත්සාහ ගන්න. ඉතින් අපි පහුගිය සතියේ ඉතාමත් වැදගත් කාරණාවක් පිළිබඳව කතා කළා. අපි අද දවසේදීත් සූදානම් වෙන්නේ ඔබට ඒ වගේම ඔබේ දරුවාට ඉතාමත් වැදගත් කාරණාවක් පිළිබඳව කතාබහ කරන්න. දැන් දෙමව්පියන් විදිහට දරුවෝ තමයි දෙමව්පියන්ගේ ලෝකය. දරුවන් වෙනුවෙන් තමයි දෙමව්පියන් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳම දේ ඔබ දරුවාට ලබා දෙනවා කියලා අපි දන්නවා. ලෙඩකදී දුකකදී හැම වෙලාවෙම ඔබ දරුවත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඒ නිසා අපි අද හිතුවා සිත සුව පිණිස මේ පැය දරුවෝ වෙනුවෙන් වෙන් කරන්නට ඕනි කියලා. ඉතින් අපි අද දවසේදීත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අපි වැඩසටහන සමඟ සම්බන්ධ වෙන කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දිලීජ උදාර පිරිස් වෛද්‍යතුමා. ඒ වගේම අද දවසේදී අපි වැඩසටහන හා සම්බන්ධ වෙනවා කරවනැල්ල මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිලංග ගමගේ වෛද්‍යවරයා. හොඳයි වෛද්‍යතුමනි, අපි අද දවසේදී දරුවන්ට විශේෂ තැනක් දෙනවා. දරුවෝ වෙනුවෙන් වැඩිපුර කතා බහ කරනවා. මම අර මුලින් කෝ වගේම දරුවෝ තමයි දෙමව්පියන්ගේ ලෝකය. දරුවෝ රජුන් කරන්න තමයි ඔවුන්ගේ එකම බලාපොරොත්තු. ඒ නිසා හැම වෙලාවෙම දරුවන්ට හොඳම දේ දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔවුන්ගේ කායික සුවතාවය වගේම මානසික සුවතාවයත් ඉතාමත්ම වැදගත් වෙනවා. දරුවෝ කිව්වහම දෙමව්පියන්ට වගේම රටක් විදිහට සමාජයක් විදිහට වැදගත් වෙනවා ඔවුන්ගේ මානසික සුවතාවය. මොකද දරුවෙක් සමාජානුයෝජනය වීමේදී දරුවාගේ මානසික මට්ටම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේදී සිත සුව පිණිස තුළින් කතා බහ කරන්නේ මේ දරුවන්ට යහපත් මානසික සුවතාවයක් ලබා ගන්නට අපි වැඩිහිටියෝ විදිහට, දෙමව්පියෝ විදිහට, සමාජයක ජීවත් වෙන පුරවැසියෝ විදිහට දැනගෙන ඉන්නට ඕනි කාරණා මොනවද කියන දේ පිළිබඳව. නිසා මම හිතනවා දරුවෙක්ව අඳුනා ගැනීම ඒකේ පළවෙනි පියවර විදිහට අපිට ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා එතනින් අපි කතාව පටන් ගත්තොත් වැඩසටහන ඉදිරියට ගෙන යන්න ලේසියි කියලා. ඔව් කෞෂි, ඔබ කිව්වා වගේම අපි මේ අපිට වැදගත්ම සම්පත වෙන්නේ දරුවෝ නිසා අපි දරුවන්ගේ වර්ධනය, සමබර වර්ධනය පිළිබඳව සුවිශේෂී අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. අපි දෙමව්පියෝ විශේෂයෙන් අවධානය යොමු කරනවා දරුවන්ගේ ආහාර වේල ගැන, දරුවන්ගේ දේහ බර ගැන, අධ්‍යාපනය ගැන, දරුවන්ගේ පෙනෙන පරිමාණයන් ගැන. නමුත් අපි දරුවන්ගේ මනස වැඩෙන විදිහ පිළිබඳව අවබෝධ කරගෙන එහි වැඩිම පිළිබඳව අපි දක්වන අවධානය තරමක් අඩුයි කියලා අපිට පහුගිය කාලේ අහන්න දකින්න ලැබුණු සමහර සිදුවීම් නිසා තීරණය කරන්න සිද්ධ වෙනවා කෞෂි. ඉතින් ඒ නිසා තමයි අද අපි විශේෂයෙන් මේ දරුවන්ගේ මානසික සුවතාව පිළිබඳ කතා කරන්න තීරණය කළේ. මහිතන්නේ වෛද්‍යතුමනි, අපි අපේ කතාවට ප්‍රවේශයක් ලබා ගනිමු. මේ අපි දන්නවා දේහය නම් වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපේ දෙමව්පියොත් විශේෂයෙන් දන්නවා. නමුත් දරුවන්ගේ මානසිකත්වය, දරුවන්ගේ වයස වැඩි වෙනකොට කොහොමද ගොඩනැගෙන්නේ, ඔවුන්ගේ මානසික ව්‍යුහය, මානසික දේහය කොහොමද දියුණු වෙන්නේ, ගොඩනැගෙන්නේ? උදලිජා, ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කොටම මට මෙන්න මෙහෙම දෙයක් කියන්න වෙනවා. ළමුන්ගේ මානසික වර්ධනය අපිට වෙන් කරන්න බෑ වැඩිහිටියන්ගේ මානසිකත්වයෙන්. ඒ කියන්නේ මේ ළමයම තමයි කවදාහරි වැඩිහිටියෙක් වෙන්නේ. එතකොට දැන් කෞෂි කිව්වා හැම දෙමව්පියෙක්ගේම අරමුණ තමයි ළමයා රජුන් කරන එක. නමුත් කෞෂි අවසනාවකට මම රජුන් දකිනවා. රජුන්ම නොවුනත් සමාජයේ ඉහළ තලයන් වල ඉන්න, ඒ වගේම ඉතාමත් හොඳ ආදායම් තත්ත්වයන් තියෙන කට්ටිය මම වෛද්‍යවරයෙක් වශයෙන් දකිනවා. ඒතකොට මට එන ප්‍රශ්නේ තමයි රජුන් වීම තුළින් පමණක් මිනිසුන් සතුටින් ජීවත් වෙනවද කියලා. රජුන් වීම තුළින් මිනිසුන් සතුටින් ජීවත් වෙන්නේ නැහැ. අපේ සතුට තියෙන්නේ අපේ හිත ඇතුලේ, අපේ මනස තුළ. එතකොට සතුටින් ඉන්න වැඩිහිටියෙක්ගේ මනස නිර්මාණය වෙන්නේ ළමා කාලේදී. සතුටින් ඉන්න ළමයෙක් තමයි සතුටින් ඉන්න වැඩිහිටියෙක් බවට පත් වෙන්නේ. ඉතින් ආයිත් මම දිලීජගේ ප්‍රශ්නෙට ගියොතින් මේ ළමයෙක් හොඳ මානසිකත්වයක් නැත්තම් සතුටින් ඉන්න මානසිකත්වය නිර්මාණය වන්නේ කෙසේද කියන එක තමයි මම දිලීජාව ප්‍රශ්නය. අපි දන්නවා ළමා මනස කියන එක අපේ මනස, මේ මිනිස්යාගේ මනස කියන සංකීර්ණ දෙයක්. ඒකට ජානමය බලපෑම් තියෙනවා, ජෙනටික් කියලා අපි කියනවා.
ඒ වගේම පාරිසරික බලපෑම් තියෙන එන්වයර්න්මන්ට් කියන ඔය දෙකේම එකතුකින් තමයි මනස කියන එක නිර්මාණය වෙන්නේ. මේ මනෝවෛද්‍ය විද්‍යාව තුළ කවදාවත් අවසන් නොවන විවාදයක් තියෙනවා මනස හා මොළය ගැන. මම ඒ වගේ විවාදයන් වලට යන්නේ නැහැ. නමුත් සරලව කිව්වොත් අපි දන්නවා ජාන, ඒ කියන්නේ ආරයට අපේ දෙමෝපියන්ගේ මානසික ලක්ෂණ අපිට එනවා. ඊට පස්සේ අපේ පරිසරය. පරිසරය කිව්වේ මව කුස තුළ ඉන්නකොට පරිසරයක් තියෙනවා. මවගෙන් බිහි වූ වහාම මුල් දිනය, පැය, දිනය, සති කාලය තුළ පරිසරයක් තියෙනවා. ඊට පස්සේ අවුරුදු එකේ ඉඳන් පහ වෙනකම් වගේ පරිසරය තියෙනවා. ඊට පස්සේ පහේ ඉඳන් ලොකු වෙනකම් පරිසරය තියෙනවා. මේ හැම පරිසරයක්ම ළමයෙක්ගේ මනසට බලපානවා, නැත්තම් මනස වර්ධනය වෙන හේතු සාධක වෙනවා. මම පොඩ්ඩක් කියන මේ මව කුස තුල තියෙන එක අපි ගොඩක් වෙලාවට අමතක කරනවා. ළමෙක් මව කුස තුල ඉන්නකොටත් මනස වර්ධනය. ඒකට මම මේ දේ කියන්නේ මට හිතන දේවල් නෙමෙයි, විද්‍යාත්මක සාක්ෂියක්. දැන් අපි දන්න දෙයක් තමයි මව විෂාදී තත්වයට යනවා නම්, ડિප්‍රෙෂන් තත්වයට යනවා නම් මව කුස තුල දරුවා ඉන්නකොට විද්‍යාත්මකව පෙන්වම් කරලා තියෙනවා ඒ ළමයා ලොකු වුණාම ඒ ළමයට විෂාදී සෑදීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි වෙනවා කියලා. ඒකට විද්‍යාත්මක හේතු පවා හොයාගෙන තියෙනවා. මම ඒ හේතු වලට යන්නේ නැහැ. ඉතින් ඒ විදිහට ඊගාවට මට ඉතාමත් වැදගත් දෙයක් කියන්න ඕන. අපි අමතක කරන දෙයක් ඒ තමයි මේ මම ගොඩක් විස්තර කතා කරන්නේ නැහැ ළමයා හම්බෙච්ච ගාම වෙන පරිසරය ගැන. නමුත් අවුරුදු එකේ ඉඳන් පහ වෙනකන් ළමයට ලැබෙන පරිසරය ඉතාමත් වැදගත්. මොකද ළමයාගේ අපි කියන ඉමෝෂනල් වර්ල්ඩ් එක, එහෙම නැත්නම් භවහත්මක ලෝකය නිර්මාණය වෙන්නේ මෙන්න මේ කාලය තුළදී. එතකොට ඒ කාලය තුළදී ඒ ඉන්න පරිසරයේ ගැටුම්කාරී නම්, දෙමව්පියන් එකිනෙකා රණ්ඩු දබර කරනවා නම්, වගේම පියා මද්‍රව්‍ය මත්පැන් වලට හුරු වෙලා තියෙනවා නම්, ඒ වගේම ඒ ළමයා ජීවත් වෙන්නේ ඉතාමත් දැඩි ලෙස විවේචනයට බඳුන් වන පරිසරයක නම්, අපි දන්නවා දෙමව්පියෝ කියන ඔක කරන්න එපා, මේක කරන්න එපා කියලා ඒක අහේතුකව වැඩිපුර කියනවා නම්, ඒ වගේ පරිසරයක් තුළ ළමයාගේ ආත්ම විශ්වාසය වගේම භවාත්මක ලෝකෙට හානි වෙන්න පුළුවන්. තව එක දෙයක් කියන්නම්, ඒ තමයි ලිංගික අපහරණය. අපි සමාජයේ වැඩිපුර කතා කරන්නේ අපි හිතන්නේ ඒක කොච්චර තියෙනවද කියලා. නමුත් අපි දන්නවා විද්‍යාත්මක මේ ලිංගික අපහරණයකට ලක් වුණොතින් මේ කාලය තුළදී එහි ප්‍රතිවිපාකයන්, අවාසනාවන්ත ප්‍රතිවිපාකයන් දරුවාට, දරුවාගේ ට වෙනස් කළ නොහැකි ආකාරයට මුළු ජීවිත කාලයටම බලපාන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ළමයාගේ මනස කියන දේ ජානමය වහා පරිසරය කියන දෙකෙහි එකතුවක් වශයෙන් නිර්මාණය වෙනවා. එය තමයි අපි දකින ලෝකය සතුටින්ද නැද්ද කියලා, වැඩිහිටි ලෝකය සතුටින්ද නැද්ද කියන තීරණය කරන සාධකය වන්නේ. පැහැදිලි වෛරිතුමනි, මම හිතන්නේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක්. අපි අර නිරන්තරව මතකයට නගාගන්නේ නැති කාරණාවක් තමයි මව කුස තුලදී මවට ඉන්න ලැබෙන පරිසරය, මව අත්විඳින මානසික පරිසරය දරුවාට කොයි විදිහටද ඍජුව බලපාන්නේ කියලා වෛද්‍යතුමන් පැහැදිලි කළා එහි තිබෙන බලපෑම. ඒ වගේම විශේෂයෙන් දරුවාගේ මූලික මනෝභාවයන් ගොඩනැගෙන කාලය, ඉපදුණු වහාම අවස්ථාවේ ඉඳලා වගේම වයස අවුරුද්දේ ඉඳලා අවුරුදු 5 දක්වා, අපි කිව්වොත් මේ පෙරපාසල් යන දරුවෙක්ගේ අවස්ථාව දක්වා නිවෙස් පරිසරයේ වෙසෙන කාලය, ඒ කාලය තුළ ඒ දරුවා නිරාවරණය වෙන පවුල් පරිසරය, ඔහු වටා තිබෙන පිරිස්වල හැසිරීම, ඔවුන් අතර නිර්මාණය වෙලා තියෙන පරිසරයේ සාමකාමී භාවය, ඒ වගේම දරුවාට ලැබෙන ආගමික සමාජීය පසුබිම, මේ සියලු කරුණු කාරණාවල් විසින් නිර්මාණය කරන පරිසරය තමයි අනාගත වැඩිහිටියාගේ මානසිකත්වයේ මොන වගේද කියන එකේ මුල් බීජ සපයන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අපේ දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ අවධානය අනිවාර්යෙන්ම යොමු විය යුතුයි. මොකද දරුවා කොච්චර ශක්තිමත් නිරෝගී දේහයක් සහිතව වැඩුණත් වැඩක් නැහැ, දරුවාගේ මුල් කාලයේ ලැබුණු මේ මානසික පරිසරය නිවැරදි නොවි ඔහු තුළ නිර්මාණය වෙන මානසික දේහය දුර්වල වුණොත්. ඒ වගේ මෙතුමන් සඳහන් කළා විශේෂයෙන් නිරන්තරවම කතා කරන්න අපි අකමැති වුණත් සඳහන් කළ යුතු, නැවත නැවතත් සිහිපත් කළ යුතු ලිංගික අපයෝජනයේ සම්බන්ධයෙන්. මොකද දරුවන් ලිංගික අපයෝජනයට ලක් වෙන අවස්ථාවන් වලදී දරුවන්ට අවකාශයක් නැහැ මේ පිළිබඳව වැඩිහිටියන් සමග ගොඩක් කලට කතා කරන්න. ඉතින් ඒ නිසා මේ කුඩා අවදි විශේෂණ අවුරුදු 5ට අඩු අවදියේදී දරුවෝ ලිංගික අපයෝජනයට ලක් වෙන අවස්ථාවන් අපිට දෙමාපියන් වශයෙන්වත් දකින්න නොලැබෙන්න පුළුවන්. එය වාර්තා අතරට නොයෙන්නත් පුළුවන්.
නමුත් අවසානයේදී අවසනාවකට එතුමන් සඳහන් කළා වගේ මෙහි බලපෑම අපිට දකින්නට වෙන්නේ මේ අහිංසක දරුවා වැඩිහිටි තත්ත්වයට පත් වුණාට පස්සේ ඔහුගේ චරිත ලක්ෂණ තුළ. ඉතින් ඒ නිසා මේ මානසික විහිව ගොඩනැගෙන ස්වභාවය පිළිබඳවම තිබෙන අවබෝධය අපේ දෙමව්පියන්ට මඟ පෙන්වාවි. දරුවන්ව නිවැරදිව නිර්මාණය කර ගැනීම සඳහා අවශ්‍ය මානසික පරිසරය සකසන්න. අපි කොහොමද වැඩිහිටියෝ විදිහට දෙමව්පියෝ විදිහට දරුවාව හඳුනාගන්නේ? අන්න ඒ දේ නිවැරදිව අපි කරගත්තොත්ින් අපිට පුළුවන් යහපත් දරුවෙක්ව සමාජයට යොමු කරන්නට. ඔව් කෞෂි. දැන් මේකත් ඇත්තටම හරිම මේ විවාදයට බඳුනෙච්ච කාරණාවක්. මොකද අපි මේ ගොඩක් වෙලාවට දරුවන් සම්බන්ධ ගැටලුවලදී අපි දෙමව්පියන්ගේ දෙමව්පියෝ අරගෙන එන සමහර මේ කරුණු පිළිබඳව අවධානය යොමු කරනවා. ගුරුවරු දරුවෝ පිළිබඳව දක්වන අකල්ප පිළිබඳව අපේ අවධානය යොමු කරනවා. ඉතින් එහෙම යොමු කරලා අපි මේ දරුවන්ගේ මානසික වශයෙන් නැති වෙලා තියෙන ගැටලු විවිධ අවස්ථාවලදී හඳුනා ගන්නවා. දැන් වැඩිහිටි වයසේදී නම් අපිට පුළුවන් ඍජුවම මේ මනෝවෛද්‍යවරු වෙත ඍජුව යොමු කරලා සමහර වෙලාවට මනෝ ව්‍යාධීන් සඳහා ප්‍රතිකාර අරගන්න. නමුත් දරුවන් සඳහා සමහර විශේෂ අවස්ථාවන් මානසික වශයෙන් නැති විශේෂ අවස්ථාවන් හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය යොමු කිරීම කරනකොට ඉතාම පරිස්සම් වෙන්න ඕන කියලා තමයි මා විශ්වාස කරන්නේ. මං හිතන්නේ වෛද්‍යතුමත් අපිත් එක්ක එකඟ වෙයි. මේ දරුවෝ පිළිබඳව ප්‍රශ්නය ගනුදෙනුව කරන එක බොහොම පරිස්සමෙන් කරන්න ඕන කාරණයක්. මොකද මේ දරුවන්ගේ තියෙන සමහර මා කැමති නෑ මානසික ව්‍යාධීන් කියලා හඳුන්වන්න, මා කැමතියි මානසික විශේෂතාවයන් නැත්නම් සමහර මානසික අසාමාන්‍යතාවයන් කියලා දකින්න. මේ මානසික අසාමාන්‍යතාවයන් සමහර දරුවෝ තුළ අපි දැකලා තියෙනවා. ඒක පාසල් පරිසරයේ වෙන්නට පුළුවන්, නිවෙස් පරිසරයේ වෙන්නට පුළුවන්, නැත්නම් මේ දෙකටම බාහිරින් තිබෙන සමාජමය පරිසරයේදී වෙන්නට පුළුවන්. වෛද්‍යතුමනි අපිට පොඩි පැහැදිලි කිරීමක් කරන්න, මේ අපේ රටේ විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුලේ දරුවන් තුළ අපි මේ සමහර වෙලාවට දෙමව්පියෝ මේ මනෝ ව්‍යාධීන් විදිහටම තමයි මේ දරුවන්ට දරුවන් හඳුන්වා දෙන්නේ. නමුත් මම මුලින් කිව්වා වගේ මම නැවතත් කැමතියි මනෝ විශේෂතාවයක් විදිහට හඳුන්වන්න. මේ විශේෂ මනෝභාවයන් තිබෙන නැත්නම් අසාමාන්‍ය මනෝභාවයන් තියෙන දරුවෝ ඔබ කොහොමද හඳුනගන්නේ අපේ රටේ හමු වෙන? මම හිතන්නේ දිලිජව ඉතාමත් වැදගත් ප්‍රවේශයක් දුන්නේ. ඒක මගෙත් පිළිගැනීම නැත්නම් මගෙත් මමත් තේරුම් ගන්න තියෙන්නේ ඒ විදිහට තමයි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි, අපි කල්පනා කරමු දිලිජ, දැන් රෝගයක් කියන එක වෛද්‍ය විද්‍යාව තුළ නිර්ණය වෙන්නේ නැත්නම් නිර්වචනය වන්නේ විවිධාකාරයෙන්. අපි දන්නවා කායික වෛද්‍ය විද්‍යාව තුළ රෝගයක් නිර්වචනය වෙන්නේ අභ්‍යන්තර හෝ බාහිර ඉන්ද්‍රියයන් වල තියෙන යම් කිසි අසාමාන්‍යතාවයක්. අපි හිතමු දියවැඩියාව ගත්තාම අපි දන්නවා අග්න්‍යාශයේ සෛලවල අසාමාන්‍යතාවයක් තියෙනවා. නමුත් මේ මනෝවෛද්‍ය විද්‍යාවේදී එහෙම නිර්ණායකයක් නැහැ. ඒතොර අපි දකින්නේ හැසිරීමේ හෝ හැඟීම් වල නැත්නම් ඉමෝෂන් වල එහෙම නැත්නම් කොග්නිටිව් එහෙම නැත්නම් හිතන පතන ආකාරයේ යම් වෙනසක් කියන වචන තමයි පාවිච්චි කරේ. දැන් මේ වෙනස රෝගයක්ද නැද්ද කියලා කියන්න වෙන්නේ කොහොමද? ඒක රෝගයක්ද නැද්ද කියලා වෙන්නේ ඒ වෙනසින්, ඒ හැසිරීමෙන් හෝ එයා හිතන පතන ආකාරයෙන් එයාට හරි සමාජයට හරි ආතතියක් නැත්නම් පීඩාවක් පවතිනවා නම් ඒක රෝගයක්. එතකොට අවසානයේ අපිට අවශ්‍ය වන්නේ මේ පීඩාව අඳුර ගන්න, නැත්නම් මට තියෙන ප්‍රශ්නේ අඳුර ගන්න මිසක් රෝගයක් කියලා ලේබල් එකක් ඇලවීම නෙමෙයි. ඒක ඉතාමත් වැදගත්. මොකද දැන් මනෝවෛද්‍යවරයෙක් වශයෙන් මගෙන් අහුවොතින් කවුරු හරි ලංකාවේ හෝ ලෝකයේ තියෙන ළමා මානසික රෝග මොනවද කිව්වොතින් මට ලයිස්තුවක් කියාගෙන යන්න පුළුවන්. මට කියන්න පුළුවන් ADHD නැත්නම් Attention Deficit Hyperactive Disorder නැත්නම් සිංහලෙන් කිව්වොතින් අධික්‍රියාකාරී අවධාන ඌනතා රෝගය, ඔටිසම් රෝගය, ඊට පස්සේ ලර්නින් ඩිසේබල් නැත්නම් බුද්ධි ඌනතාවය, ඔය වගේ ලයිස්තුවක් කියාගෙන ඒ ලයිස්තුවේ තියෙන රෝග ලක්ෂණ, මේ ළමයාගේ රෝග ලක්ෂණ දැන් Attention Deficit Hyperactive Disorder නම් එයා අධික්‍රියාකාරී, එකතැනක ඉන්නේ නැහැ, දුවනවා පයින්නවා, එයාගේ අවධානය තියාගෙන ඉන්න බෑ, ඔය වගේ මට කියන් යන්න පුළුවන් රෝග ලයිස්තුවක් හා රෝග ලක්ෂණ ලයිස්තුවක්. හැබැයි ඕක කිව්වා කියලා ඔය කිසිම දරුවෙක් මේ එක කූඩුවකටවත් කොටු කරලා දකින්න බෑ. මම විශ්වාස කරන්නේ අපි ඉදිරියට එන හැම ළමයෙක්ම, ඒ හැම තනි ළමයම වෙන වෙනම විශ්ලේෂණයට බඳුන් කරලා එයාගේ තියෙන ප්‍රශ්නේ, එයාට තියෙන ප්‍රශ්නේ, එයාගෙන් පවුලේ අය දකින ප්‍රශ්නේ මොකක්ද කියලා අපි තේරුම් ගත යුතුයි.
එතකොට අපි තව දෙයක් තියෙනවා දිලීජ, මේ ප්‍රශ්න කියන දේ නැත්තම් පීඩාව කියන දේ සාපේක්ෂයි. පවතින සමාජයට හා දෙමව්පියන්ගේ සිතුම් පැතුම් වලට සාපේක්ෂයි. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් මේ අධික්‍රියාකාරී ළමෙක් මීට අවුරුදු 50කට පෙර ගමක වෙල්ලායක දුවපෙන ඇවිදිනකොට අධික්‍රියාකාරීත්වයෙන් ඊතරම් ප්‍රශ්නයක් තියෙන්නේ නැති වෙන්නේ නැති. නමුත් අපි ඉන්න මේ නාගරික සමාජයේ කොටුණු කාමර ගෙවල් ඇතුලේ දුවල පයින් හදනකොට ඒක මහා ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් අපි තේරුම් ගන්න ඕන මේ තියෙන කන්සෙප්ට් නැත්තම් මේ සංකල්ප කිසිම දෙයක් සදාකාලිකවත් මේ කරේ ඉල්ලපු ලේබල්වත් වෙන්න බෑ. අපේ අවසාන අදහස විය යුත්තේ මා ඉදිරියේ ඉන්න ළමයට කොහොමද උදව් කරන්න කියන එක. හරි. දැන් ඕකේ වැදගත්ම ප්‍රශ්නේ දෙමව්පියන් කුමක් කළ යුතුද කියලා. මට දෙන්න ඕන පුළුවන් උපදෙස මෙච්චරයි. ළමයාගෙන් ප්‍රශ්නයක්, ළමයාගේ හැසිරීම හෝ හිතන පතන ආකාරය හෝ මේ පාසලේ ලකුණු, පාසලේ හැසිරීම වෙන මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මනෝවෛද්‍යවරයෙක් හම්බෙලා කතා කරාට ප්‍රශ්නයක් නැහැ. ඉන් අදහස් කරන්නේ නැහැ අනිවාර්යයෙන්ම ඔයාගේ ළමයට යම්කිසි රෝගයක් තියෙනවා කියලා. ඒ තියෙන සමහර වෙලාවට මට වෛද්‍යවරයෙක් වශයෙන් දකින්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන්නේ ළමයාගේ නෙමෙයි, දෙමව්පියන්ගේ නැත්නම් පවුලේ. ඉතින් අපිට පුළුවන් වේවි ඒ අම්මත් එක්කට කතා, පවුලත් එක්ක, පවුල සමාජයෙන් එක්කට කතා බහ කරලා මේ ගැටලුව පොඩ්ඩක් ලිහලා දීලා ළමයාගේ ප්‍රශ්නේ වගේම දෙමව්පියන්ටත් පොඩ්ඩක් උදව් කරන්න. මේ මාන ළමා මානසික රෝග ගැන මගේ ස්ථාවරය හා බොහෝ මනෝවෛද්‍යවරුන්ගේ ස්ථාවරය මෙන්න මේකයි දිලිජ. මේ අවස්ථාවේදී මට හිතෙනවා ඇත්තටම වෛද්‍යතුමනි, දැන් මේ ඔබතුමා සඳහන් කරපු නිසා මම නැවත මතක් කරන්න කැමතියි. දැන් මේ දරුවන් සතුව තියෙන සමහර මානසික අසාමාන්‍යතාවයන් අසාමාන්‍යතාවයක් වෙන්නේ දෙමව්පියන්ට. එහෙම නැත්නම් ඔහු ජීවත් වෙන පරිසරයත් බොහෝ අවස්ථාවල ඒ දරුවාට ඒ ගැටලුවක් නොවේ. නමුත් ඔහු ඇය වෙසෙන පරිසරයට තමයි මේක ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ දරුවා නියෝජනය කරන පරිසරය අනුව දරුවාට ඇලවෙන ලේබලෙත් වෙනස්කම් සිද්ධ වෙනවා. හරියටම ඒ වගේම වෛද්‍යතුමනි අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මේ මම මුලිනුත් කිව්වා මේ අසාමාන්‍ය හැසිරීම නැත්නම් සුවිශේෂී හැසිරීම කියලා. දැන් සමහර වෙලාවට මේ අපි දන්නවා ලෝක ඉතිහාසය දිහා බැලුවහම ලෝකය නිර්මාණය කරපු මිනිස්සු, ලෝකය වෙනස් කරපු මිනිස්සු, ලෝකය අලුත් මාවතට අරන් ගියපු මිනිස්සු, ඒ හැම කෙනෙක්ගේම කුඩා කාලය සහ ඔවුන්ගේ ළමා කාලය පිළිබඳ විශ්ලේෂණයකට ගියොත් ඒ හැම කෙනෙක්ගේම ලිඛිත වාර්තා නැති වුණත් මතු පිටින් අතගාලා බැලුවත් ඔවුන්ගේ ළමා කාලය බැලුවහම ඔවුන් සුවිශේෂී දරුවන්. වෙනත් විදිහකින් කිව්වොත් ඔවුන් සමග සිටින අනුත් බොහෝ දරුවන්ට වඩා වෙනස් විදිහේ හැසිරීමක් දක්වපු දරුවෝ. ඉතින් අපිට මා හිතන නිරන්තරයෙන්ම දෙමව්පියෝන්ටත් ඒ වගේම ගුරුවරුන්ට වැඩිහිටියන්ටත් අනන්තවත් අපි අතරේ මේ වගේ අසාමාන්‍ය දරුවෝ හමු වෙනවා. නමුත් අවාසනාවකට මේ දරුවෝ මනෝව්‍යාධීන් තියෙන දරුවන් හැටියට තමයි ලේබල් ගැසෙන්නේ. දැන් ඔබටත් අනන්තවත් මෙවැනි දරුවෝ හමු වෙලා ඇති. ඔබ මේක දකින්නේ කොහොමද? අතව දෙලිජ මාව අද දැම්මා ඉතාමත් ලේසින් උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකට. ඒක ලේසින් උත්තර දෙන්න බැරි මොකද මගේ උත්තරය මට පුළුවන් තරම් සාපේක්ෂ කරන්න වෙනවා පවතින සමාජයට. හරි, මම මේක විදිහට උත්තර දෙන්නම්. මම මේ ලෝකේ ගත්තාම ඉන්න ළමයින් වැඩිහිටියන් වගේම ළමයින් විවිධාකාරයි. ඒගොල්ලොගේ දක්ෂතාවයන් විවිධාකාරයි. සමහර කොනක ඉන්නව ළමයි, ඒ ළමයි හරි පිළිවෙලට වැඩ කරන, ලස්සනට වැඩ කරන, මේ හැමදේම බොහෝම පිළිවෙලක් තියෙන ළමයි. ඒ අපි පොඩ්ඩක් කියන එක ටිකක් පොඩ්ඩක් ඔබ්සෙෂනල් ක්වලිටි කියලා. ඒ කියන්නේ හරිම සිංහල වචනයට වඩා මම හිතන්නේ මිනිස්සු දන්න ඔබ්සෙෂනල් කියන එක. අනෙක් කොනේ ඉන්න ළමයි අවධානයක් නැහැ. ඒගොල්ලන්ට වැඩක් කරන්න ගියාම එකක් පටන් ගත්තම තව දෙයක් හිතෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉන්න පොඩි මනෝලෝකවල, ඉමජිනේටිව් ලෝ, ඒ කියන්නේ සිතින් මවාගත්ත ලෝකවල තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඉන්නේ. දැන් මේ වර්ග දෙකේ ළමයිට මම හැමදාම කියන මේ උදාහරණයක් තමයි මේ කියන්නේ. මේ ළමයිට අපි සපත්තුවක් අඳින්න කිව්වොත් මේ අර ලස්සනට වැඩ කරන, ඉතාමත් පිළිවෙලට වැඩ කරන ළමයා ඉතාමත් ලස්සන සපත්තුවක් සියලුම කොටස් අංගභංග සමග බකල් එකේ ඉඳන් ලේස් එක දක්වා සියල්ලක සපත්තුවක් අඳින. අනෙත් කොනේ ඉන්න ළමයට සපත්තුවක් අඳින්න කිව්වම ප්‍රශ්න 100ක් ඔළුවට එනවා. පළවෙනියෙන්ම එන ප්‍රශ්නේ තමයි මං අඳින සපත්තුව මොකද්ද? දෙවෙනිට එනෝ මිනිස්සු එක එක ජාති සපත්තු දානවනේ. ආමි බුත් දානවා, ස්පෝර්ට් මේ ක්‍රීඩා සපත්තු දානවා, නැටුම් වලට දාන සපත්තු දානවා. ඇයි මිනිස්සු එක එක විදිහ සපත්තු අඳින්නේ? මිනිස්සු දාන සපත්තු වලින් මිනිස්සුගේ පෞරුෂය කියවෙනවද?
උන් ඔය අස්සේ සින්ඩරෙල්ලාගේ කතාවත් ඔළුවට එනවා. ඔය ඔක්කොම හින්දා ඕ ඔක්කොම හිතන ගමන් හින්දා මේ සපත්තුව අඳින්නේ මේ ළමයා සපත්තුව අසම්පූර්ණ කුරුටු බලියක් අඳින්න. දැන් ස්කූලෙට ගියාම මේ දෙක දැක්කහම වැඩි ලකුණු හම්බෙන කාටද? අනිවාර්යෙන්ම අපි දන්නවා මේ ලස්සනට හොඳට ඇත්තටම දිලිජ අපේ අධ්‍යාපන ක්‍රමය පුරාවටම අධ්‍යාපන ක්‍රමයේ ඕල් ශිෂ්‍යත්ව ඕ ලෙවල් ඒ ලෙවල් විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල පවා සමාවෙන්න මම මේ දෙ කිව්වට මෙන්න මේ ළමයා වෙනුවෙන් තමයි තින්නේ. ඒ කියන්නේ ලස්සනට පිළිවෙලට සපත්තු අඳින ළමයා වෙනුවෙන්. නමුත් මේ ලෝකෙ වෙනස් කරන්න ඕන නම් මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම් මොන ළමයිද අපිට ඕන? මම විශ්වාස කරන්නේ නම් අන්න අර මේ පවතින ප්‍රශ්නෙන් එළියට ගිහිල්ලා ප්‍රශ්නේ දකින්න අපි කියන ත්‍රිමාණව ප්‍රශ්නය දකින මෙන්න මේ අපිලිවලට වැඩ කරන ළමයා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් අවාසනාවට අපේ අධ්‍යාපන ක්‍රමයෙන් මේ ළමයි ඉක්මනට හැලෙනවා. මම පොඩ්ඩක් ඉස්සරහට මේ කතාව ගෙනියන්නම්. මේ හැලෙන ළමයිට මොනවද වෙන්නේ කියන එකත් මගේ පොඩි අවධානයක්. මම හැමතිස්සෙම බලන මේ ළමයිට මොනවද වෙන්නේ. මට වෙලා තියෙන නම් චුට්ටක් කියන්නම් ඒක. මේ හැලෙන ළමයිගෙන් එක කොටසක් 10 වසර 11 වසර දිවයි හැලිලා ඒ කට්ටිය ව්‍යාපාරිකයන් හා දේශපාලනඥයෝගේ ශ්‍රේෂ්ඨවලට යනවා. ගිහිල්ලා ඒව ඉතාමත් ඉහළට යනවා. මොකද ව්‍යාපාර කරන්න බෑ ගොඩක් බුද්ධිය නැතුව. ඒ කට්ටිය බුද්ධිමත්. තව කොටසක් ඉන්නවා ඒ කට්ටියට හැලෙන්න දෙන්නේ නැහැ ඒගොල්ලෝ දෙමව්පියන්. මොකද මේ දෙමව්පියන් මධ්‍යම පාන්තික සාමාන්‍ය මධ්‍යම පාන්තික දෙමව්පියන්. මේ ළම ඒ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට ඕන මේ ළමයි හොඳට ඉගෙන ගන්න. ඒක හින්දා අර ඉමජිනේටිව් නැත්නම් අර ඒකුණේ ඉඳන් අර පිළිවෙලට වැඩ කරන කොනට තල්ලු කරනවා මේ ළමයි. අමාරුවෙන් තල්ලු කරනවා. මේ ළමයි අමාරුවෙන් ටික දුරක් තල්ලු වෙලා චුට්ට චුට්ට සාමාන්‍ය විභාග පාස් වෙලා සමහර විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා යම් යම් රැකියාවල යෙදෙනවා. හැබැයි ඒ රැකියාවල යෙදෙන දිගටම මේගොල්ලන්ට දැනෙනවා ඒගොල්ලෝ කොහේ හරි හිර වෙලා කියලා. ඒගොල්ලන්ට පේරනවා මීට වඩා අවස්ථාවක් නැත්නම් පොටෙන්ෂල් එකක් දෙයක් කිරීමට හැකියාවක් මගේ තුල හිර වෙලා තියෙනවා කියලා. හැබැයි ඒගොල්ලන්ට එතෙන්ට යන්න බෑ. මොකද පොඩි කාලේ අර දෙමෝපියන් විසින් මේ ළමයි විවේචනයට බඳුන් කරලා බලෙන් ඇදන් ගිය ගමන තුලදී මේ ළමයිගේ ආත්ම විශ්වාසය ඉතාමත් තදින් පළුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ඛේද වාචකයක් මම දකිනවා. මේ ළමයි ගොඩක් විෂාදිනත ඩිප්‍රෙස්, ඇන්ෂස්, ඒ වගේම හැමතිස්සෙම පොඩි දුකක් ජීවිත කාලෙම තුල තියෙන ළමයි. ඉතින් මේ වර්ග දෙකටම මේ කොනේ ළමයි යනවා. ඉතින් ඒ වගේ දිලිජ කිව්ව ප්‍රශ්නෙට උත්තරේ නම් ඉතින් මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේක තමයි අපි දිලිජ ඇහුවේ මේ මේ ලෝකයේ තනපු ගොඩක් කට්ටියගේ ළමා කාලය තුල සුන්දර නොවේ. නමුත් අසාමාන්‍යතාවයෙන් නමුත් ඒ සමාජ ක්‍රම තුලින් ඒගොල්ලෝ බේරිලා ගිහිල්ලා ඒගොල්ලෝ ලෝකේ තනලා තියෙනවා. මම අහන ප්‍රශ්නය තමයි අපි කොතරම් දුරට සූදානම්ද අපේ රටේ ඉන්න මේ වගේ ළමයිට මේ අවස්ථාව ලබා දෙන්න. පැහැදිලි වෛද්‍යතුමනි, දැන් අපි මේ ඇත්තටම කිව්වොත් මේ අපේ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් මේ හොඳ දරුවන් සහ නරක දරුවන් අතර ප්‍රශ්නයක්. අපේ දෙමව්පිය ඔය මේ අන්ත දෙකේ ඉන්න දරුවෝ හඳුන්වන්නේ එහෙම. මේ පිළිවෙලට වැඩ කරන හොඳ දරුවා සහ අපිලිවෙලට වැඩ කරන නරක දරුවා. නමුත් අපේ දෙමව්පියන්ට පොඩක් අමතක වෙනවා මේ අපිලිවෙලට වැඩ කරන නරක දරුවා තුළ සැඟවී තිබෙන සුවිශේෂී දරුවා තවදුරටත් නිද්‍රාවටපත් නොකොට ඒ දරුවව හඳුනාගෙන ඉදිරියට අරගෙන යන්නට අවශ්‍ය බව. ඉතින් මම හිතන්නේ මේ පණිවිඩය තමයි අද දවසේ අපි අපේ දෙමව්පියන්ට දිය යුතු වෙන්නේ. අපි කිව්වා වැඩිහිටියෝ විදිහට සමාජයක් විදිහට දරුවෝ කොටස් දෙකකට බෙදලා ඉන්නවා. පිළිවෙලට වැඩ කරන හොඳ දරුවෝ සහ අපිලිවෙලට වැඩ කරන නරක දරුවෝ. හැබැයි මේ ලෝකයේ දිනපු සහ ජීවිතේ දිනාගත්තු හුඟක් මිනිසුන්ගේ ජීවිත හොයාගෙන ගියාම ඒ හැමෝම අර අපිලිවෙලට වැඩ කරපු ගොඩේ තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා වෙනස් විදිහට හිතන්න, අලුත් විදිහට හිතන්න පෙළඹවීම තුළ මේ ලෝකෙ වෙනස් කරන්න හුඟක් දෙනකොට පුළුවන් වෙනවා. ඒකට ළමා මනස ඉතාමත්ම වැදගත් වෙනවා. පුංචි කාලේ දරුවා ගොඩනගෙන පරිසරය ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් අපි කතා බහ කරා දරුවන් මුහුණ දෙන විවිධ මානසික ව්‍යාධි පිළිබඳව, විවිධ විශේෂතා ඇති දරුවෝ, අසාමාන්‍යතා ඇති දරුවෝ පිළිබඳව අපි කතා බහ කළා. දැන් මේ වගේ දරුවන්ට අපේ රටේ තියෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් මම හිතනවා කතා කළොත් හොඳයි කියලා. කෞෂි, දැන් මේ වෙලාවේ මම එකදීකුත් මතක් කරන්නට අවශ්‍යයි මේ දැන් අපි මේ අපිලිවෙලට වැඩ කරන අර
නරක දරුවෝ ගැන අපි කතා කළානේ. ඒ දරුවෝ සුවිශේෂයි කියලා. දැන් අපි මේ අද දෙන පණිවිඩයෙන් අදහස් වෙන්නේ නැහැ ඔබේ දරුවා අපිලිවෙලට වැඩ කරන නරක දරුවෙක් කිරීමට උත්සාහ කළ යුතුයි කියලා. මේ කියන්නේ දරුවා ස්වභාවයෙන් දක්වන හැසිරීම. දරුවා ස්වභාවයෙන් අරගෙන එන හැසිරීම ඒ සුවිශේෂීතා තියෙනවා නම් අන්න ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන පණිවිඩය තමයි අද දවසේ අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ විශේෂකමයිතුමනි, අපි මේ කතා කළා මේ සමහර සුවිශේෂීතා, සමහර අසාමාන්‍යතා, සමහර විශේෂතා දෙමව්පියෝ සහ ගුරුවරු පාසල් පරිසරයේ සහ නිවෙස් පරිසරයේ තමයි හඳුනාගෙනෙන්නේ. අපි පොඩක් පැහැදිලි කරමු දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට ගුරුවරුන්ට මොන වගේ සුවිශේෂී වගකීමක් පැවරුණාද මේ විශේෂතා සහිත දරුවෝ හඳුනගන්න, සහ ඔවුන් අතරින් ප්‍රතිකාර අවශ්‍ය දරුවෝ හඳුනාගෙන ඒ ප්‍රතිකාර සඳහා යොමු කරන්න. හොඳයි. මෙහෙමයි, දැන් ඒකට ටිකක් පුළුල් උත්තරයක් දුන්නොතින් අපි මුලින්ම අයින් කරතින් මේ රෝග විනිශ්චය කියන සංකල්පය අයින් කරලා, අයින් කරයින් පස්සේ බැලුවොතින් අපි දකිනවා පාසලක හෝ ගෙදරක ළමයිගේ හොඳ නරක විලිජ කිව්වා විදිහට. ඒ කියන්නේ සමහර ළමයි කලබලයි, සමහර ළමයි එක දිගට වැඩක් කරන්නේ නැහැ, ඊට පස්සේ පන්ති එක තැනක ඉන්නේ නැහැ, ඊට පස්සේ ලකුණු අඩුයි, අවධානය අඩුයි, දැන් සමහර ළමයි මුරණ්ඩුයි, සමහර ළමයි දුකෙන් ඉන්නෝ. මම කියන්නේ මොනෝ හරි ප්‍රශ්නයක් ගුරුවරයෙක් දකිනවා නම් ගුරුවරයෙක්ට ලොකු වගකීමක් තියෙනවා. මොකද ගුරුවරයෙක් කියන්නේ එයාගේ ගුරු ජීවිත කාලය තුළ ළමයි ගණනාවක් දකින කෙනෙක්. ඒතකොට එයාට යම් කිසි ඇති වෙනවා අවබෝධයක්, මා දකින මේ දරුවා මම ඊට කලින් දැකපු දරුවන්ට වඩා යම් වෙනසක් තියෙනවා කියන එක. එතකොට රෝග විනිශ්චයක් ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඉතින් නමුත් මේ දරුවා මේ වෙනසින්ද යම් පීඩනයක් තියෙනවනේ මේ දරුවට. ඒ වගේම දෙමව්පියන්ට පීඩනයක් තියෙනවනේ. අන්න ඒ නිසා ඒ දරුවාව මනෝවෛද්‍යවරයෙකුට යොමු කරන්න. අද මට මේ පණිවිඩය දෙන්න පුළුවන් ලංකාවේ බොහෝ හැම දිස්ත්‍රික්කයකම බොහෝ මූලික රෝහල්වල මේ වෙනකොට මනෝවෛද්‍යවරු ඉන්නවා. ඒගොට්ටියේ සායන තියෙනවා. ඒ සායනයකට ගිහිල්ලා රෝහලට ගිහිල්ලා කතා කිරීම තුලින් කතා කරන්න යන්න ඒ දරුවට රෝගයක් තියෙන්නම ඕනේ නැහැ. ගිහිල්ලා කතා කරලා තමන්ගේ ගැටලුව විසඳගන්න පුළුවන්. ඒක තමයි දෙන්න පුළුවන් උත්තර දෙලි සරලවම. ඊට අමතරව මේයට ප්‍රතිකාර කළ යුතුද කියන එක අනිත් වැදගත් ප්‍රශ්නයක්. රයිට්. ඒක ගත්තහම වෙන මේ වගේ දෙයක් තියෙනවා. මුළු ලෝකෙම මනෝවෛද්‍ය විද්‍යාවේ සමහර මනෝවය ලාමා මානසික රෝගවලට ප්‍රතිකාර කළ යුතුද නැද්ද කියන එක විවාදයක්. උදාහරණයක් වශයෙන් මේ ADHD රෝගය ගත්තොතින් රෝගයක් කියලා කියනවා නම් එහෙම රෝගයක් ගත්තොතින් ඒකට ප්‍රතිකාර කළ යුතුද නැද්ද කියලා විවාදයක් තියෙනවා. මොකද ලෝකෙ පුරාම සමහර මනෝවෛද්‍යවරු එහෙම රෝගයක් තියෙන බව පිළිගන්නේ නැහැ. ඒකට පසුබිම් වන්නේ මම මෙච්චර කල් විස්තර කරපු සියලුම දේ එකතුව. හැබැයි අවසාන වශයෙන් මෙහෙම දෙයක්ත් අපිට තේරුම් ගන්න වෙනවා නේද ලීජ? ළමෙක් ඉන්නවා පන්තියක. මේ පන්තියේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. ගුරුවරයා මේ ළමයි 50 දෙනාම බලන්නත් අවශ්‍යයි. හරිද? අපි ජීවත් වෙන්නේ බටහිර ලෝකෙ නෙමෙයිනේ. ඔව්. ඊට පස්සේ අපිට එක රැයින් මුළු සමාජයම වෙනස් කරන්න බෑනේ. ඊට පස්සේ මේ ළමයාගේ ලකුණු අඩුයි. ලකුණු අඩු වුණාම ගුරුවරයා විතරක් නෙමෙයි අර ළඟ ඉන්න දෙමව්පියනුත් අහනවා ලකුණු කීයද කියලා. අපේ සාමාන්‍ය පොදු සංස්කෘතියේ ක්‍රමයනේ. එතකොට දෙමව්පියන්ටත් පොඩ්ඩක් දුකයි. ඊට පස්සේ දරුවටත් දුකයි. ඒ අනුව ටිකින් ටික දරුවගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. මම හිතන්නේ මේ දරුවට ප්‍රතිකාර කළ යුත්තේ මේ දරුවා අර මේ අවධානය අඩු, හැබැයි ඉමජිනේටිව් ලෝකෙක ඉන්න ලෝකෙන් අනිත් පැත්තට ඇදලා දාන්න නෙවෙයි. හැබැයි ඒ ලෝකෙම තනි වුණුතින් අපේ සමාජය තුළ ඒ ළමයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා. අන්න ඒක නවත්වන්න ප්‍රතිකාර කළ යුතුයි කියන ස්ථාවරත්වයේ මම ඉන්නවා. එතකොට ප්‍රතිකාර තිබේද? ඔව්, ප්‍රතිකාර තිබෙනවා. ඖෂධමය ප්‍රතිකාර තිබෙනවා. මම දන්නවා මේ ඖෂධමය ප්‍රතිකාර කිව්වම මුළු මනෝවෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළ මේ පිළිබඳ විවාදයක් තියෙනවා. නමුත් මගේ ස්ථාවරයේදී කිව්වොත් ප්‍රතිකාර තිබෙනවා. මේ ප්‍රතිකාර වලින් මේ ළමයිගේ අවධානය යම්කිසි කාලයකට වැඩි කරනවා. ඒකේ වැදගත් වෙන්නේ ඒ කාලය තුළ ඒ පාසලේ වැඩ නිම කිරීමෙන් හා ඒ නිම කිරීම ගැන ගුරුවරුන් විසින් දක්වන හොඳ ප්‍රතිචාර තුලින් හා දෙමව්පියන් දක්වන හොඳ ප්‍රතිචාර තුලින් ඒ ළමගේ ආත්ම විශ්වාසය
නැවත ගොඩ නැගීම. අන්න ඒක හින්ද තමයි මන්න හිතන්නේ ප්‍රතිකාර කළ යුතු වන්නේ. දැන් මට එක රෝගයක් ගැන විතරක් නෙවෙයිනේ, අනිත් රෝග ගැනත් කතා කරන්න ඕනේ. බොහෝ මානසික රෝගවල ළමා කාලයේදී ඇතින මානසික ප්‍රශ්න වලට ප්‍රතිකාරම තිබෙනවා. ඒව ඖෂධමය විය යුතු නැහැ, චර්යාත්මක ප්‍රතිකාරම, මනෝ විශ්ලේෂක ප්‍රතිකාරම, විවිධාකාර ප්‍රතිකාරම ක්‍රම තියෙනවා. මම නැවත වරක් කියනවා, ඔබගේ රෝහලට, ඔබගේ නිවසට ආසන්නම රෝහලේ මනෝ වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසය තබන්න මම හිතනවා ඔහුට ඔබට උදව් කළ හැකි. වෛද්‍යතුමනි, පැහැදිලි. දැන් මේ අපි පොදුවේ සාකච්ඡා කරපු දරුවන් මුහුණ දී සිටින මානසික ගැටලු වලදී, විශේෂයෙන් සුවිශේෂී මානසික අසාමාන්‍යතාවලදී, ඔබතුමා කිව්ව විදිහට ඖෂධීය ප්‍රතිකාර කරපු කළ හැකි අවස්ථාවන් තිබෙනවා. නමුත් මේ ඖෂධීය ප්‍රතිකාර වලින් නැත්තම් මනෝවෛද්‍යවරුන්ට මේ සඳහා සහාය දීලා ඔබේ දරුවාව යම් තරමක් හෝ යහපත් මට්ටමක් දක්වා ගෙනීමට පුළුවන් වෙන්නේ එක්තරා දුරකට පමණයි. මොකද මේ ප්‍රතිකාරය සම්පූර්ණ වෙන්න නම් ඒ සඳහා තවත් දායකයෝ රැසකගේ සහාය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම පවුල් පරිසරයේ පවුල දරුවා කෙරෙහි දක්වන ආකල්පය, පවුලේ සමාජිකයෝ, සහෝදර සහෝදරියෝ දරුවාට දී ඇති අවධානය, ඒ වගේම පාසල් පරිසරයේදී ගුරුවරයා, ඔහුගේ යහළු ඉහළියන්, පාසල් පද්ධතියේ සිටින අනිත් පිරිස්, ඒ දරුවා කෙරෙහි දක්වන ආකල්පය සහ ඊට දක්වන සහය, මේ සියලු කාරණා බලපානවා අවසාන වශයෙන් සාර්ථකව ඒ ප්‍රතිකාර කටයුතු නිමාව දැකලා මේ දරුවාට තියෙන ගැටලුව විසඳා දෙන්න නම්. ඒ නිසා මේක තනිව කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි, අර දියවැඩියාවට ප්‍රතිකාර කරනවා වගේ බෙහෙත් පෙත්තක් ගිලලා ආහාර පාලනය කරලා ඒ වගේ පහසුවෙන් කරන්න පුළුවන් කටයුත්තක් නෙමෙයි, අමාරුවෙන් වුණත් කරන්න පුළුවන් කටයුත්තක්. ඉතින් ඒ සඳහා දෙමෝපියන්ගේ, වැඩිහිටියන්ගේ, ගුරුවරුන්ගේ, ඒ වගේම සමස්ත සමාජයේම අවධානයත් ඒ පිළිබඳව සුවිශේෂී ආකාරයෙන් දැක්මකුත් අවශ්‍ය වෙනවා, ඖෂධීය ප්‍රතිකාර වගේ. අපි පාසල පිළිබඳව කතා කළා, ගුරුවරුන් පිළිබඳව කතා කළා. වෛද්‍යතුමනි, හුඟක් වෙලාවට අපේ රටේ තියෙන මේ අධ්‍යාපන ක්‍රමයත් එක්ක දරුවෝ හුඟක් වෙලාවට මානසිකවින් හරි පීඩනයට ලක් වෙනවා. නිවසේ එක පීඩනයක්, පාසලේ තව පීඩනයක්. ඉතින් මේ දෙකට මැද්දී වෙන දරුවෝ නිකම්ම මානසික ව්‍යාධීන් වලට ලක් වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ අධ්‍යාපන ක්‍රමය, එහෙම නැත්නම් මේ අධ්‍යාපනික පරිසරය කොහොමද දරුවන්ට හිතකර විදිහට අපි හදාගන්නේ කියන කාරණාව පිළිබඳව මතක් කරමින් අපි වැඩසටහන අවසන් කරමු. ඔව් කෞෂී, ඉතාම වැදගත් කාරණාවට තමයි අපි අවසානයේදී ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ අපි මුලදීම අපේ විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කළා, මේ දරුවන්ගේ මානසික පරිසරය නිර්මාණය කරන්න ජානමය කරුණු බලපානවා, ඒ වගේම ඔහු ජීවත් වෙන පරිසරයේ වටපිටාව බලපානවා කියලා. ඉතින් විශේෂයෙන් අපේ වැඩිහිටි දරුවෝ, මේ අවුරුදු 5 ඉක්මවා ගියපු දරුවෝ, පාසල් යන දරුවන්ට මේ අපේ රටේ තියෙන මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය නැත්නම් තරඟකාරී ක්‍රමවේදයකට ගොනු කරපු අපේ අධ්‍යාපන ශාස්ත්‍රය ලොකු ආතතියක් ඇති කරලා තිබෙන බව පහුගිය කාලෙම අපි දැක්කා. විශේෂයෙන් මේ විභාගවල ප්‍රතිඵල නිකුත් වෙච්ච අවස්ථාවවල, අපි දිටුවා මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණු අවස්ථාවවල සමහර අවාසනාවන්ත සිදුවීම් වාර්තා වෙන හැටි, උසස් පෙළ, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණු අවස්ථාවවල මේ සමහර අවාසනාවන්ත සිදුවීම් වාර්තා වෙන හැටි. ඉතින් මේ සියල්ලෙන්ම පෙන්නුම් කරනවා දරුවෝ මේ මානසික ආතතියකට කොතරම් ලක් වෙලා තිබෙනවද කියලා අප විසින් නිර්මාණය කරපු අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ. මේ ප්‍රශ්නේ ඔබතුමා කොහොමද දකින්නේ? දිලිජ, මේ ආතති නිර්මාණය කරන්නේ අධ්‍යාපන ක්‍රමවේදය හා සමානවම සමාවෙන්න මම මේ දෙක කියනවට දෙමව්පියන්ගේ මානසිකත්වය. අපි තේරුම් ගන්න ඕන, දැන් දෙමව්පිය ඇවිල්ලා කියනවා අපි මේ දේ හැමදේම කරන්නේ අපි ළමයට ආදරේ හින්දා කියලා. මට ඒ ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා දිලිජ. ඒක ඇත්තටම ළමයිට ආදරේද, අපිට ආදරේද? අපිට ඕනද අපේ ළමයා රේස් එක දුන අශ්වයෙක් විදියට දිනනවා දකින්න? නැත්තම් ඒ ළමයාද අපේ ජය සංකේතය? නෑ, එහෙම විය යුතු නෑ දිලිජ. මම හිතන්නේ අපි දකින්න ඕන අපිට සතුට වැඩියෙන්ම දැනෙන ඕන ළමයා සතුටෙන් ඉන්නව දකින්න. මම හිතන්නේ, මම මුලින්ම මේ සාකච්ඡාව පටන් ගත්තේ කොච්චර සමාජ ඉහළට ගියත් හිත සතුටෙන් නැති නම් හැමදාම දුකෙන් තමයි ඉන්නේ කියලා. ඒ තමන්ගේ ධනයවත්, තමන්ගේ තරහතිරමවත් තමන්ගේ ජීවිතේ සතුට නිර්ණය කරන්නේ නැහැ. ඒක නිර්මාණය වෙන්නේ ළමා කාලය ඔබ කොතරම් සතුටෙන් ජීවත් වෙනවද කියලා. ඒ නිසා අවසාන වශයෙන් මට කියව යුතු වන්නේ, ළමා කාලයේ සමත් වන විභාග වලින් ඒ ළමයා කොහෙද යන්නේ කියන එක අවසාන වශයෙන් නිර්ණය වෙන්නේ නැහැ. අවසාන වශයෙන් ඒ ළමයා යන්නේ කොහෙද යන්නේ කියන නිර්ණය වන්නේ ළමා කාලය තුල ඒ ළමගේ ආත්ම විශ්වාසය කොතරම් දුරට වැඩි දියුණු වෙලා තියෙනවද, ළමා කාලය තුල ඒ ළමයා කොතරම් සතුටින් ජීවත් වුණාද කියන එක මත. මේක මේ මං කියන කතාවක් නෙමෙයි,
විධ සමීක්ෂණ වලින් පවා පෙන්වල තියෙනවා. ඒ නැතත් දිලිජ ඔයයි මායි වෛද්‍ය විද්‍යාල හිටියා. අපි දන්නවා අපේ යාළු කී දෙනෙක් ශිෂ්‍යත්ව ෆේල්ද. අපි දෙක වෛද්‍ය විද්‍යාල හිටපු. ඉතින් ඒ වගේම වයි ඕ ලෙවල් වල ලකුණු කවුරුත් අහන්නේ නැහැ ඊට පස්සේ. ඒවා ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ ලෙවල් අදාළ වෙන්නේත් නැහැ. අර දුක් මහන්සියද තරග අදාළ වෙන්නේ නැහැ. අපි ඉහළට යනකොට අදාළ වෙන්නේ අපි කොච්චර ආත්ම විශ්වාසයක් අපි තුල තියනවද කියලා. අවසාන වශයෙන් ඔබ ඔබේ දරුවට ආදරේ නම් ඒ දරුවාගේ ආත්ම විශ්වාසයේ ගොඩනැගෙන ගැන කල්පනා කරන්න. ඔහු සතුටින් ළමයා සතුටින් තියන්නේ කෙසේද යන කල්පනා කරන්න. මම ස්තුති දිලිජ. ඔයතරම මා හිතන්නේ අවසාන වශයෙන් එතුමනි ඉතාම වැදගත් පණිවිඩයක් දුන්නේ අපේ දෙමව්පියන්ට දරුවෝ පිළිබඳව. දරුවන්ට සැබවින්ම ආදරය කරනවා නම් ඔබ කළ යුත්තේ දරුවාව සතුටින් තැබීම සහ දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනැගීම. ඒ සඳහා කළ යුතු සියලු දේ කළ යුතුයි. නොයසේ එහෙම නැතුව තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා දරුවාව භාවිතා කිරීම හෝ තමාගේ සතුට නිර්මාණය කර ගැනීම සඳහා දරුවා භාවිතා කිරීම හෝ තමාට යා නොහැකි වූ ඉලක්ක ජය ගැනීම සඳහා දරුවා භාවිතා කිරීම නොකළ යුතුයි. දරුවාට දරුවා සතු ඉලක්කය ඔහු ජන්මයෙන් රැගෙන ඔහු විසින් දියුණු කරගත් ආත්ම විශ්වාසය විසින් ලබා දී තිබෙන ඉලක්ක ජය ගැනීම සඳහා නිදහස් අවකාශය සලසා දුන්නොත් මා හිතන්නේ අපිට පුළුවන් මේ දරුවන්ට හොඳ මානසික පරිසරයක් නිර්මාණය කරලා පෞරුෂ වර්ධනයකින් යුතු යහපත් පුරවැසියෝ බිහි කරගන්න. අනිවාර්යයෙන්ම දරුවාට දරුවා හිතන ලෝකය ජයග්‍රහණය කරන්නට නම් දෙමව්පියන් විදිහට දරුවාව නිවරදිව තේරුම් ගන්නට ඕනි. දරුවා එක ජීවත් වෙන්නට ඕනි. මම හිතනවා මේ කතා බහ ඒ වෙනුවෙන් ඔබට පාර කියාවි කියලා. ඉතින් අද දවසේදී දරුවෝ ඉන්න අම්මලට තාත්තලට වගේම රටක් විදිහට සමාජයක් විදිහට මේ රටේ පුරවැසියන්ට ඉතාමත් වැදගත් වෙන කාරණාවක් පිළිබඳවයි අපි කතා බහ කළේ. දරුවන්ගේ යහපත් මානසික සුවතාවය ඇති කරගන්නට වැඩිහිටියු විදිහට පුරවැසියෝ විදිහට අපි දැනගෙන ඉන්නට ඕනේ කාරණා පිළිබඳවයි අපි අද දවසේදී සදසුව පිණිස තුලින් කතා බහ කළේ. ඉතින් විශේෂයෙන්ම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී වැඩසටහන හා සම්බන්ධ වුණු කලවනැල්ල මූලික රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිලංග ගමගේ වෛද්‍යතුමනි ඔබතුමාටත්, ඒ වගේම කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දිලිජ උදාර පීරිස් වෛද්‍යතුමනි ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. කෞෂිටත් දිලිජටත් මේ වගේ විවෘත සංවාදයකට ඉඩ ලබා දීම ගැන සාමාන්‍ය අපි අවසානයේ කොහොමත් ස්තුති කරනවා. මම ඇත්තටම ස්තුති කරනවා. මොකද මේ සංවාදය ඉතාමත් විවෘතයි. ඒ වගේම විවෘත අදහස් ප්‍රකාශ කිරීමට හැකිවීමට ඉඩ ලබා දීම ගැන මම බෙහෙවින්ම ඔබ දෙබලටම ස්තුතිවන්ත වෙනවා. හොඳයි, බෙහෙවින්ම ස්තුති වෛද්‍යතුමනි. ඉතින් අපි එළඹෙන සතියේදීත් මෙවැනිම වූ වැදගත් කාරණාවක් පිළිබඳව කතා බහ කරන්නට අපි ඉරිදා හවස 4ට සිත සූපිනිස තුලින් ඔබව මුණගැහෙන ඔබට සුබර සතියක්. සූපත් දිවයකට මඟ කියන සිත සූපිනිස.